விஷயம் உத்தரங்க பகா மல்லும் விஷயம் இகிரி கேனா ரூபே பெண்ணாயத்தி பரிதி தம்ப குட்டியாக ஜலபீக்கரே இயலின் துந்தராதி மகின் இல்லாயத்த ஜலபீக்கரே செமின் இயல் ஒசவன விட்டதி பகாத்த பகாத்த பீட்டியும் தலகான் එක කුට්ටි අර්ධයක් ගිලී ඇති විට දෙක කුට්ටි සම්පූර්ණයෙන් ගිලී ඇති විට තුන කුට්ටිය බීකරේ පතුල මත ඇති විට ඊත එක දෙක අදාළ ඊත දෙක තුන අදාළ පිළිවෙලින් උත්ප්ලාවිතා බලයන් B1 B2 B3 දුනුතරාදී පාඩක W1 W2 W3 වේ ඒවා සම්බන්ධයෙන් පහත කුමක් නිවැරදිද මොකක්ද කියලා අහන්නේ දැන් උඩුතරම් බලය කියන එකනේ මේ උත්ප්ලාවිතා බලය කියන්නේ ගිලිච්ච පරිමාවත් එක්කයි සම්බන්ධ වෙන්නේ අපි B කියලා ලිව්වොත් V රෝචි කියන අගේ ඉන්නේ එතකොට රෝචි කොහොමද නියතයිනේ V කිය අගේ වැඩි වෙන පිළිවෙල තමයි V1 වැඩි වෙන්නේ එතකොට මෙයාගේ V වලගේ අඩුයි මෙයා උපරිම පරිමාවම ගිලිලා මෙයාත් උපරිම පරිමාවම ගිලිලා එහෙනම් B1 කුඩා වෙන්න ඕනි B2 ඊට වඩා ලොකු වෙන්න ඕනි B2 ඊට වඩා ලොකු වෙන්න ඕනේ ගිලිච්ච පරිමාව වැඩිනේ හැබැයි B3 තේ පරිමාවමයි ගිලිලා තියෙන්නේ එහෙනම් B3 යගෙන් වෙනවා එහෙනම් B1 කුඩායි B2 සමානයි B3 වෙන්න ඕන රටා වෙන්න ඕන W1 වල බලපාන කොක්‍යාතතිය. ඊතර මොකෝ වෙන්නේ? මේ වෙලාවේ බරපල්ලට එන MC කියලා. ඊතර අපේ W1 වෙන්නේ MG වලින් අඩු වෙනවා B1. W2 කියලා ගත්තොත් මොකෝ වෙන්නේ? MG වලින් අඩු වෙනවා B2. 3 වෙනි අවස්ථාවේ වතුර ගෑනකොට ප්‍රතික්‍රියා බලයකුත් අමතර වෙනවා. ඊතර මොකෝ වෙන්නේ? උඩට B3 එකකුත් එනවා B3 කියන්නේ B2 වලට සමාන එකක් පුරුදු R එකකුත් එනවා එතන මොකෝ වෙන්නේ W3 සමාන වෙන මේක ඔක්කොට තියෙන්නේ W3 කියන්නේ එතන MG අඩු වෙන්න ඕනේ මම මෙතන ලියන්න W3 ගත්තොත් MG වලින් අඩු වෙන්න ඕනේ B2 කිව්වත් හරි B3 කිව්වත් හරි V2 ആയി අඩු වෙන්න ඕන R වලගේ එහෙනම් අන්න W1 තමයි වැඩිම ඇයි ඒකේ B1 විතර අඩු වෙන්නේ B1 කුඩා එක්කනේ W2 කියන්නේ ඊට වඩා අඩු එක්කනේ මොකෝ B2 විශාලයිනේ ඒ නිසා W2 කුඩා වෙනවා ඊටත් වඩා W3 කුඩායි ඇයි ඒ මත ආරේකුත් තියෙනවා බලමු මේකට ගැලපෙන උත්තරේ B1 කුඩායි P2 හා B3 සමානයි W1 විශාලයි W2 ඊට අඩුයි W3 ඊට අඩුයි එම් තියෙන උත්තරංග පහේ එනම් උත්තරංග පහ